මම ශෙහන් දිසානායක ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා රජයේගුරුන්ගේ සංගමය අද මේ මාධ්‍ය සාකච්ඡාවට මාත් සමග සහභාගී වෙනවා සංගමේ මාධ්‍ය ලේකම් මහේෂ් සංකප්පිය සහෝදරයා සහ මධ්‍යම පළාත් ලේකම් සම්පත් ගුණසේකර සහෝදරයා. මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට තීරණය කළේ වර්තමානයේ රට තුළ ඇති වී තිබෙන මර්ධනකාරී ක්‍රියාමාර්ගවලට එරෙහිව මේ රටේ වෘත්තිකයන් ඒ වගේම මේ රටේ සාමාන්‍ය ජනතාව පෙළ ගැසිය යුතු කාලය ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම සමස්ත රාජ්‍ය සේවයේ 8වෙනිදා සහ 9වෙනිදා කියන දෙදින වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ගුරු විදුහල්පතිවරු වශයෙන් ඇයි මේ ක්‍රියාමාර්ගය සමග අපි එකතු වෙන්නේ කියන එක සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීම සඳහා අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවා තියෙන්නේ. ප්‍රධාන කරුණු තුනක් මුල් කොටගෙන මේ 9වෙනිදා ක්‍රියාමාර්ග වෙනුවෙන් මේ රටේ ගුරු විදුහල්පතිවරු අනිවාර්යයෙන්ම එම ක්‍රියාමාර්ගය සමග ඒකරාශී විය යුතුයි කියලා අපි යෝජනා කරනවා. මේ රටේ ගුරු විදුහල්පතිවරුන්ට 1997 ඉඳලා සමස්ත රාජ්‍ය සේවකයන් හා සැසඳීමේදී ප්‍රබල වැටුප් විෂමතාවයක් ඇති වෙලා තියෙනවා. මේ වැටුප් විෂමතාවය 2022 ජනවාරි මාසේ 3/1 ලබා දීමට රජය කටයුතු කරලා තියෙනවා. නමුත් ඒ අවස්ථාවේදී රජය ප්‍රකාශ කරලා තියෙනවා හැකියක්මනින් ඉතිරි 3/2 විෂමතාවය ලබා දෙන බවට. අද වෙනතුරු ඒ සඳහා රජයේ කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඒ වෙනුවෙන් ගුරු විදුහල්පතිවරු මේ පවතින ජීවන වියදමත් එක්ක ජීවත් වෙන්න බැරුව දැඩි පීඩාවට පත් වෙලා ඉන්න අවස්ථාවක ඉතිරි 3/2 වහා ලබා දිය යුතුයි කියන පණිවිඩය රජයට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමස්ත රාජ්‍ය සේවය ඇතුළේ විධායක ශ්‍රේණි නිලධාරීන්ට පමණක් මේ වන විට දීමනාවන් ලබා දීමට රජය කටයුතු කරලා තියෙනවා. ඒතොර රජයේ විධායක නිලධාරීන්ගේ සේවාව විතරද මේ රටේ සංවර්ධනයට අවශ්‍ය වෙන්නේ? ඇයි ගුරුවරයාගේ විදුහල්පතිවරයාගේ සේවාව අවශ්‍ය වෙන්නේ නැද්ද මේ රටේ රට ගොඩනැගීම සඳහා? ඒ නිසා රජය ඒ රජයට පාලනය කරගත හැකි මහේශාක්‍ය නිලධාරීන්ට පමණක් දීමනා ලබා දීලා අනෙකුත් සියලුම වෘත්තික කණ්ඩායම් පාලනය කර ගැනීමේ නිර්ලජ්ජිත උත්සාහයක රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව යෙදිලා ඉන්නවා. ඒ නිසා ඒට විරෝධය පළ කරමින් ඒ සමස්ත වැඩ කරන ජනතාවට රුපියල් 25,000 දීමනාව වහා ලබා දිය යුතුයි, ගුරු විදුහල්පතිරුන්ටත් ඒ දීමනාව වහා ලබා දිය යුතුයි කියන ඉල්ලීම නිසා අපි 9වෙනිදා ක්‍රියාමාර්ගයෙන් එකතු වෙනවා. ඒ වගේම මේ වන විට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කල්පනා කරනවා මේ රටේ වෘත්තිකයාව මර්ධනය කරලා ඔවුන් බිය ගන්නවලා පාලනය කරන්න පහසුයි කියලා. අපිට දැනගන්න තියෙන විදිහට අත්‍යවශ්‍ය සේවා කිරීමේ කොන්දේසි පැනවීමේ අවදානමක් නැත්නම් සූදානමක් ආණ්ඩුව පැත්තෙන් තියෙනවා. අපි කියන රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය සේවාවක් තමයි. මොකද්ද අත්‍යවශ්‍ය? රට ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍යයි. එහෙනම් ඒ අත්‍යවශ්‍යතාවය පදනම් කරගෙන වහාම ගුරු විදුහල්පතිරුන්ගේ වැටුප් විෂමතාවයේ විසඳීමට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව වහා ක්‍රියා කළ යුතුයි. එහෙම නොවුනොත් මොන කොන්දේසි දැම්මත් සටන අරගලය නවත්වන්න මේ රටේ ගුරු විදුහල්පතිවරයා සූදානම් නැහැ කියන එක අපි 9වෙනිදා ආණ්ඩුවට පණිවිඩයක් දෙනවා. ඒ නිසා මේ රටේ සියලු ගුරු විදුහල්පතිවරු 9වෙනිදා ක්‍රියාමාර්ගය සමග ඒකරාශී වන බව මේ වෙලාවේදී අවධාරණය කරනවා. ස්තුති. වර්තමාන රජය සහ ජනාධිපතිතුමා දිගින් දිගටම කියනවා වැටුප් පැඩවීමක් රාජ්‍ය සේවකයින්ට කරන්න බැහැ. ඒ වුරුද්ද හැකියාවක් නැහැ. 2025 කියලා. එහෙම තියෙද්දිත් ඇයි ඔබතුමාලා මේ තවමත් ඔය පස්සෙම යන්නේ? ජනාධිපතිවරයාට සහ රජයට පේන්නේ මේ ගුරුවරු විදුහල්පතිවරු විතරද රජයේ සේවකයෝ? ඇයි විධායක ශ්‍රේණි රජයේ සේවකයෝ නෙමෙයිද? ඒතර විධායක ශ්‍රේණි නිලධාරීන්ට වැඩි කිරීමට මුදල් ප්‍රතිපාදන තියෙනවා නම් ඇයි මේ බෙදාවෙන් කිරීමක්? එතකොට රාජ්‍ය සේවයේ සමස්තය පිළිබඳ සලකා බලන්නේ නැතුව මහේශාක්‍ය නිලධාරීන් සඳහා පමණක් වැටුප් වැඩි කිරීම දීමන වැඩි කිරීම සාධාරණද? එහෙනම් ඒ අයගෙන් විතරද මේ රාජ්‍ය සේවය දුවන්නේ? රට සංවර්ධනය කිරීමට දායක වෙන්නේ විධායක ශ්‍රේණි විතරද කියලා අපි රනිල් වික්‍රමසිංහගෙන් අහනවා. අපි 8වෙනිදා ක්‍රියාමාර්ගය සමග එකතු වෙන්නේ නැහැ. සියලු ගුරු විදුහල්පති සංගම් 9වෙනිදා මේ ක්‍රියාමාර්ගය සමග එකතු වෙනවා. 8වෙනිදා සමස්ත රාජ්‍ය සේවය වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නවා. ඒකට සම්බන්ධ වෙමින් මර්ධනයට එරෙහිව ගුරු විදුහල්පතිරුන් තියෙන 3/2 වැටුප් විෂමතාවයත් ජීවන වියදමට දීමනා ගැනීම සම්බන්ධ සමස්ත රාජ්‍ය සේවකයාගේ ඉල්ලීම් වලටත් මර්ධනයටත් කියන කාරණා තුනම මුල් කරගෙන අපි 9වෙනිදා ක්‍රියාමාර්ගයේ ස්ථීරවම නිරත වෙන බව ප්‍රකාශ කරනවා. අසනීපණු අඩු වාර්තා කිරීම
අටවෙනිදා ක්‍රියාමාර්ගය සමස්ත රාජ්‍ය සේවයේ, නවවෙනිදා ගුරු විදුහල්පතිතුරු සියලු දෙනා අසනීප නිවාඩු වාර්තා කිරීමෙන් ගුරුවරයාගේ විදුහල්පතිතුරාගේ ශක්තිය විතරක් නෙවෙයි සමස්ත රාජ්‍ය සේවකයාගේ ශක්තිය පෙන්නනවා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට අපි කියනවා රාජ්‍ය සේවය කියලා කියන්නේ විධායක නිලධාරීන් විතරක් නෙවෙයි, විධායක නිලධාරියාට වඩා පීඩනයටපත් වෙන්නේ මේ රටේ පහළ ශ්‍රේණිවල නිලධාරීන්. ඒ සියලු නිලධාරීන්ට වහා වැටු වැඩිවීම් ලබා දිය යුතුමයි. ඒ වගේම ගුරුවරයාගේ විදුහල්පතිවරයාගේ ඉතිරි තුනෙන් දෙකත් වහාම ගුරුවරයාට විදුහල්පතිවරයාට ලබා දිය යුතුයි කියන එක තමයි අපේ ස්ථාවරය. අපි දරුවන්ට සහ දෙමාපියන්ට දෙන්නේ මේ මෙවැනි තැනකට මේ රටේ රාජ්‍ය සේවකයා, මේ රටේ ගුරුවරයා විදුහල්පතිවරයා ඇදලා දාලා තියෙන මේ රටේ පාලකයා, පාලකයාගෙන් වහා කරුණු විමසන්න මේ රටේ ගුරු විදුහල්පතිතුරුන්ගෙන් ප්‍රශ්න කරනවට වඩා දෙමාපියන්ට තියෙන්නේ පාලකයාගෙන් ප්‍රශ්න කරන එක. ඒකට විසඳුම තමයි පාලකයා දිය යුත්තේ ඇයි මේ ගුරුවරයා විදුහල්පතිවර පාරට බහින්න හේතුව, අන්න ඒ හේතුවට පිළියම් මිදීම සඳහා වහා වැටුපිෂමතා විසඳිය යුතුයි කියන එක තමයි අපේ ස්ථාවරය.